විශ්වයේ හැම දෙයක්ම ඔබ තුලයි. 12 වන සියවසේ ජීවත් වෙච්ච සුෆි ජාතික විශ්වීය රසවතෙක් වුණු රූමි කියන ආදරණීය කවියා එහෙම කියනවා. විශ්වයේ හැම දෙයක්ම ඔබ තුල තියෙන්නේ. ඔබේ අසට යාන්තම් පේන තරු තුඩක් වුණත් අවතක්සේරු කරන්න හොඳ නෑ කියලා. ඒ නිසා මේ භාෂාවේ හැම පුංචිම දෙයක් වුණත් ඉතාම හොඳ ගැඹුරු කල්පනා මවන්න අපිට උදව් වෙනවා. සමහර වෙලාවට අපි නොසලකා හරින අතහැර දමන මේ හැම තැනම කවි නිමිති තිබෙනවා. ඒ නිසා ඒ හැම කවි නිමිත්තක්ම හොයාගන්නට නම් ඉතාම පරිස්සම් සහගත අධ්‍යයනය ඕනෑ වෙනවා. එහෙම පරිස්සම් සහගත අධ්‍යයනයකින් කවි තෝරාගෙන ආ මහාචාර්ය සුනේත්‍ර කංකානම්ගේ මැතිණිය අපිට තෝරා දෙන ඊළඟ කවියටයි අපි දැන් ගමන් කරන්නේ. මම ඊළඟට තෝරාගත්තේ මේ ස්වභාව ධර්මයට නැකම් කියන ලස්සන කවියක්. මේ කවිය රචනා කරලා තියෙන්නේ ඒස් බාලසූරිය මහතා. මෙතුමා ගැන එහෙම කිව්වට ටිකක් දන්න අය දන්නවා. මෙතුමා දර්ශනය මනෝවිද්‍යාව පිළිබඳ විශාරදයෙක්, විශේෂයෙන් මිනිස්සුන්ගේ හිත හදාගන්න බණ කියන කෙනෙක්, සංසාරය එතර කරන්න ධර්මය දේශනා කරන කෙනෙක්. මම එතුමාගේ දේශන ගොඩාක් අහලා මට හිතුණා මෙහෙම කෙනෙක් ලංකාවේ ඉන්නවා, මම කොහොමද හොයාගන්නේ කියලා. මම ඇත්තටම හොයාගෙන ගෙදරට ගියා. ගෙදරට ගිය අවස්ථාවේ එතුමා මට දුන්නා පොතක්. එතුමා පොත් 100 ගාණක් ලියලා තියෙනවා. මේ ඒක තමයි එදා රෝස සුවඳ අදත් කියන කෘතිය. ඒ කෘතියෙන් උපුටාගත්ත ලස්සන කවියක් මම මේ දැන් තෝරාගත්තේ. එතුමා අපේක්ෂා කරන්නේ මනස නිදහස් කර ගැනීම. මේ සියල්ලෙන් මනස නිදහස් කරගන්න තැනට කතා කරන කවියක් තමයි මේ. ස්වාමීන් වහන්සේ මට මේ එතුමා ගැන කියපු නිසා කියන්න හිතුණා. ඉස්සර ගුවන්විදුලියේ උදා විකාශයට යනකොට අපේ අතේ තියෙන පොත් 4-5 වැඩි කොටසක් බාලසූරිය මහත්තයාගේ. මොකද හේතුව බාලසූරිය මහත්තයා උදෑසන මනස ප්‍රබෝධමත් කරන විවිධ චින්තාවන් සඳහා සහභාගී වුණා. එතුමන් ඔය පියුම තුල මැණික වගේ කෘති, වේද ගීත සංගීත වගේ කෘති හරහා ඉතාම සරලව දාර්ශනික දැනුම ප්‍රදානය කරපු කෙනෙක්. උගතෙක් උගතෙක්. එතුමන්ට ගෞරව පිණිසයි මතක් කරේ. ඔව් මම හරි ඒක වෙනම අපි දවසක වෙනම කතා කරන්න ඕන මාතෘකාවක් ඇත්තටම. එතුමා මෙහෙම කියනවා, සිතේ ഘോഷාව සංසිඳෙතුම වනපිතේ නිහඬියාව ඇසෙයි පළමු වරට. දැන් සිතේ අපි හැම වෙලාවෙම ඉන්නේ හිතේ ഘോഷාකාරී තත්ත්වය. මනස දිහා බැලුවොත් මම මේ ඉතා ගෞරවයෙන් කියන්නේ එතුමාගේම බණ අහලා තමයි මම මේ ටික ඉගෙන ගත්තේ. ඒක මතක් කරන්න ඕනේ ඉතා ආදරෙන්. අපි ඇත්තටම හිත කෙරේ අවධානය යොමු කරමු. හිත හැම වෙලාවෙම කලබලකාරී, ഘോഷාකාරී. ඒ ഘോഷාව අයින් කරාම, සංසිඳුව ගත්තාම වනපිතේ නිහඬියාව, වනාන්තරයේ ඇසෙන නිහඬ බව ඇසේ පළමු වරට. ඒ ඔබට ඇසෙන පළමු වරයි. ඒ කියන්නේ මනස නිහඬ කරගන්න එවිට මේ විශ්වයේම තියෙන උත්තරීතර ශක්තිය ඔබට දැනේ, ඔබට ඇසේ. ඉතින් අපි මම හරි ආසයි ස්වභාව ධර්මයට මෙතුමා ඒ ධර්මය වේද ශාස්ත්‍රය ඔස්සේ, පතංජලි යෝග සූත්‍ර ඔස්සේ රැගෙන එන ඒවා මමත් ඉතින් ගොඩාක් කල් ඉන්දියාවේ ඉඳලා අවුරුදු 6ක් විතර මගේ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු ඉවර කළාද මම හරි සම්බන්ධයින ඉන්දියාවත් එක. මම එතුමාත් මේ කතා කරන වේද ශාස්ත්‍රත් යෝග ශාස්ත්‍රත් නිසා මම මේ අහන්න පටන් ගත්තේ. ඉතින් අර ස්වභාව ධර්මයට අපි හැම වෙලාවෙම නෑකම් කියනවා. නෑකම් කිව්වට අපි ස්පර්ශ කරන තරමාරිය අඩුයි. ගහකොළ ළඟට ගියාම සුළඟ විඳ ගත්තම වැස්ස විඳින්න පුළුවන් නම්, මල්වල සුවය විඳ ගන්න පුළුවන් නම්, එතකොට ඇත්තටම මේ මනසේ තියෙන ප්‍රශ්න, ഘോഷාකාරී බව, කැළඹිලුන් සහගත බව අපේක්ෂා. විශේෂයෙන් ඊළඟට මම මොකද්ද කරන්නේ, අපේ මගේ දරුවාට ඉස්කෝලේ මොකද්ද, ගොඩාක් ප්‍රශ්නනේ ගිහි ජීවිතේ මිනිස්සුන්ට නේද. මේව ඔක්කොගෙන්ම ඈත් වෙනවා ස්වභාව ධර්මයේ දෙස මදක් විමසිල්ලෙන් බැලුවොත්. ඉතින් ගස් එක්ක කතා කරන මම ගස් ගැනත් පොතක් ලියලා තිනා, වෘක්ෂලතා ගැන පුදුම කතා කියලා. ඒකේ තියෙන මිත්‍යා කතා. ඉතින් මට ගොඩක් සම්බන්ධ වුණ පුද්ගලයෙක් නිසා මං සොයාගෙන ගියා මහන්සියෙන්. හොඳයි, මහන්සියෙන් සොයාගෙන ගියන් පස්සේ ලැබෙන දේවල් හරිම වටිනවා. වටින නිසා. ඉතින් ඒ වටිනකම් එක්ක අපිට පුළුවන් කම තියෙනවා ඊළඟ ගීතයට. ඔව් ඒ ගීතය